गैस पिपिरीम संबंधेन परीक्षण पवत्वा अगतियट पत् पिरिसु वेत साधारणयक් ඉටු කරන්නයි ඉන්නමින් පාර්ශව කිහිපයක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගොනු කළා। මේ අතර ගෑස් සිලින්ඩර පුපුරා යාම සැවීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව විසින් සිය අධ්‍යයනයන් පිළිබඳව විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා। දිවයිනපුරා සිදු ගෑස් පුපුරායම් ආශ්‍රිත සිදුවීම් සැලකිලිට ගනිමින් ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීම සඳහා පසුගිය මස 30 වෙනිදා මාචාර්ය ශාන්ත වල්පොලගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කරනවා। ඒ අනුව එම කමිටුව විසින් මේ වසරේ ජනවාරි මාස 1 වෙනිදා සිට ඉකුත් දෙසැම්බර් මාස 5 වෙනිදා දක්වා දිවයිනපුරා වාර්තා වූ ගෑස් සිලින්ඩර ආශ්‍රිත සිද්ධීන් 458ක් පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව එම සිද්ධීන් අතුරින් 244ක් ගෑස් කාන්දුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි බව නිගමනය කර තිබෙනවා। එතෙම ගෑස් කාන්දුවීම හඳුනා ගැනීම සඳහා අනන්‍ය වූ ගන්ධයේ නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් බවට අදාළ කමිටුව විසින් හඳුනාගෙන තිබුව අතර එෙහිදී ගෑස් සිලින්ඩරයට එක් කරන ඊතයිල් මර්කැප්ටන් රසායනික ද්‍රව්‍ය නිසි ප්‍රමිතීන් අඩංගු කොට නොතිබූ බවත් හෙළිදරව් වුණා। ඒ අනුව අදාළ කමිටුව විසින් ගෑස් සමාගම් වෙත නිර්දේශ කර තිබුණේ ගෑස්වල ප්‍රමාණවත් පරිදි ඊතයිල් මර්කැප්ටන් රසායනික ද්‍රව්‍ය නියමිත සංග්‍රහණයෙන් යුතුව ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසයි। එසේම වෙළඳපොළට නිකුත් කරන නව ගෑස් සිලින්ඩර වල ගෑස් කාන්දුවීම පිළිබඳ අනාරක්ෂිත ක්‍රම ඔස්සේ පරීක්ෂා කිරීමට යමින් මින් ඉදිරියට වළකින ලෙසද කමිටුව විසින් ජනතාවට දැනුම් දෙනවා। මේ අතර දිවයිනපුරා ගෑස් පුපුරායම් හා ඒ සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් වලට හේතු වී ඇති දෙවන කාරණයේ ලෙස තත්වින් බාල සහ නියමිත කාලයේ ඉක්ුත් වූ රෙගියුලේටර් ගෑස් සැපයුම් නල සහ විරාපත්තු උදුන් භාවිතයේ හේතු වී ඇති බවත් ජනාධිපති කමිටුව විසින් අනාවරණය කර තිබෙනවා। ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූල උපාංග මිලදී ගැනීමටත් විශේෂයෙන්ම ගෑස් උදුන් මිලදී ගැනීමේදී පිළිගත් වගකීමක් සහිත ආයතනවලින් ගුණාත්මක භාවයෙන් යුතුව හා ආරක්ෂිත ගෑස් උදුන් මිලදී ගැනීමට යොමු වන ලෙසත් ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් පාරිභෝගික ජනතාවට දැනුම් දෙනවා। මේ අතර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීද ගෑස් සම්බන්ධයෙන් අදහස් පළ වුණා। ඒ වින්දිතිය වෙන්නේ පෞද්ගල සමාජිකව ඒ පාඩුව අපට විල කරන්නත් බෑ වළක්වන්න පුළුවන් කමකුත් නෑ। යම් හේකින් මේ සම්බන්ධව අවසාන වාර්තාව ආවොත් ඒ ගෑස් වල තිබුණු ප්‍රමිතිය හෝ සමාගම් වල ක්‍රියාකාරීත්‍ය අඩුවක් වීම නිසා ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීමට කටයුතු කරනවා। මහජන යුතුයකම් කේන්ද්‍රය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව ගෑස් පිපිරීම සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා। වගකිය යුත්තේ බලධාරීන් නිලධාරීන් හැටියට ගෑස් සමාගම් හෝ වෙනත් කෙනෙක් මේ පිරිසට වන්දි ලබා දීමක් සම්බන්ධයෙන් හෝ මේ මියගිය අය පිළිබඳ කිසිදු කාරණයක් ප්‍රකාශ කරන බවක් අපට පේන්න නැහැ। ඒ නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපරාධමය වරදක් චේතනාන්විත අපරාධමය වරදක් පදනම් කරගෙන ගෑස් සමාගම් විසින් ක්‍රියා කළාය කියන චෝදනාව මත පැමිණිල්ලක් ඉදිරිපත් කළා। වහාම ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලලා මේ අතර ගෑස් පිපිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී රුපිරිසක්ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් ගොනු කිරීමට කටයුතු කළා। ලංකාවේ විශාල ප්‍රමාණයක නිවස්වල අනතුරු සිද්ධ වෙලා තිබෙනවා। එතකොට මෙවැනි සිදුවීම් දවස ගානේ සිද්ධ වෙනකොට ඇයි ආණ්ඩුව මේ සමාගමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන එක තමයි අපේ මූලික ප්‍රශ්නය। තාමත් මේ නිකුත් කරපු ගෑස් සිලින්ඩර ගෙවල් වල තියෙනවා। එහෙමනම් ගෑස් සමාගම අනිවාර්යයෙන්ම පරණ දීපු ගෑස් ටික රිකෝල් කරන්න ඕනේ। ඒ වගේම ඒ වෙනුවට අලුත් ගෑස් නියම ප්‍රමිතියේ තියෙනවා ලබා දෙන්න ඕනේ। මේ අනතුරු වලට වන්දි ගෙවන්න ඕනේ। මේ අතර අදත් ගෑස් පිපිරීම් කිහිපයක් පිළිබඳවම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා। ගෑස් පිපිරීමක් පිළිබඳව අද පෙරවරුවේ අඟුණකොළ පැලැස්ස කොටවාය නිකලපෝරුව ප්‍රදේශයේ නිවසකින් වාර්තා වුණා। මේ පුරටන්ට සිට ආවා කියලා මේ ලයිට් එක මෙතන ටිප් එක දානකොට ගාස්තු නැගතරේට මම හොඳට බය වුණා। මේ අතර බවුණියාව නගරයේ නිවසකද ඊයේ රාත්‍රියේ ගෑස් පිපිරීමක් සිදුව තිබෙනවා। හැටන් වැලියෝ ඉවත්තේ වතු නිවාසයකද අද දහවල් ගෑස් පිපිරීමක් සිදු වුණා। පඬුවස් නුවර බණ්ඩාර කොස්වත්ත මඩිගේ මිදියාල ප්‍රදේශයේ නිවසකද අදාළියම ගෑස් පිපිරීමක් සිදුව තිබෙනවා। මේ අතර ත්‍රිකුණාමලයේ තුලසිපුරම් ප්‍රදේශයේ නිවසක තීර රාත්‍රියේ ගෑස් පිපිරීමක් සිදු වුණා। බලන්ගොඩ දීගස් පළාව නිවසක තවත් ගෑස් පිපිරීමක් වාර්තා වුණා। දෙහිඅත්තකණ්ඩියේ නාගස්වැව නිවසකත් අද ගෑස් පිපිරීමක් සිදු වුණා। පොල්ලෙන්ගොඩ කුමාරතුංග මාවතේ පිහිටි ආපනශාලාවකද අද ගෑස් පිපිරීමක් සිදුව තිබෙනවා। ආපනශාලාවේ හිමිකරු බැහැරට ගිය අවස්ථාවේ පිපිරීම සිදු වන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා। ලොකුම ලොකු
गिन्न ऐति बवट सैक्क करनवा।